ෘතිකවිෙනයක් සමාජ විනයක් ආචාර ධර්र्මික බවක් පවතින්නට ඕනි ඔබ කල්පනා කරලා බලන්න මෙතෙක් मेරටේ बිහිවෙච්ච සෑම දේශපාලන ව්‍යාපාරයක් අතුරින්ම ආචාර ධර්මක ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට හැකියාව ඇති එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගේ විතරයි කියනෙ එක අපි තාමත් වගකි මෙට කනවා ඒවාගේ මයි මේ वेදිකාව සිහල දෙම මුස්ලිම් සියලු දෙනාගේම එකතුක් මේ පහලයින් ඔබ සියල දනාාම සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනානගේම අපි සමිශ්‍රණය. අපි මේ රට ඇතුළේ සැබෑ නිදහස් නිවහල් මිනිස්සුෙන් ඕන. පතුකරය ගත්තත් උතුරුුණැගෙන හිරගත්තත් ඒවගේ ම තමයි කොළඹ ගත්තත් හම්බන් ොට ති හාරිය ප්‍රදේශය ගත්තත් දකුණේ මාතරගත්තත් මේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වෙන මිනිස්සුන්ට සතුටින් නිදහස්සේ ශ්‍රීලාංකික පපුර වැශසිිය කලෙස ජීවත්ීමම අයිතියඇතිවෙන්න ඕන. අන්නේේ විදිට ජීවත්වීම සඳහා. නිවාහල් ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න පුුවන් එක්ම ජාතික ව්‍යාපාරය ජාතිකල් ජනබලවේගේ විතරයි කියන එකි කියනවා. අපිට ඕන කරනවා නව ප්‍රභාශවර රටක්. අලුතින් නිරපායන රටක්. ඒ අලුතින් පායන ඉර. ජාතික ජනබලවේගේ හරහා අපි දන්නවා එල්ල බෙන නනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වෙන් පායන නවහිරු මේ රට ඇතුළේ නව ප්‍රභාශර යුගයක් තුදා කරන බව අපි තාමත් දැඩියෝ විශවාස කරවා මේක අපේ සාමූහික ප්‍රයත්නයක් අපි හැමෝ මේකට දැක පුසිහිනය මේ සබෑල සම අපි දැක පුසිහිනය ඒ වර්ණ ගන්වන්න ඔබේ දෑත් අපිට දෙන්න. අපි හැමෝ එකට දකින සිහිනය අපේ දරුවන් වෙනුවෙන් පාට ගන්වන්න අපිත් එක එකක්දවෙන්න. ඒ වගේම මේ වෙනකොට මෙතෙක් බොරු පූචානම් කියමින් මේරට පාලනය කරපු එ දූ දේශපාලන ව්‍යාපාරයකටවත් නැවත මේ රට වෙනුවෙන් උත්තරයක් නැති බව අපි හැම කෙනෙක් පදන්නවා. පසුගිය වසරට වඩා මේ වෙනකොට දරිද්‍රතාවය සියයට වි හතයි දසම නමයක නිහල නංගල තිබෙන. සෑම් අපේ ලංකාවේ පවත් පවතින සියලූම පෞුල්වලෙන් තුනෙන් දෙකක් පසුගිය වසරට වඩා ආදායම අඩුකරගෙන තිබෙනවා ඔබ හිතනවාද. මේ පූචානම්කාර, රැවටනිිකාර, බඩුබෙදල, කැරැට් අල පොරොන්දුදීල ජනතාව මුලාකරපු මේ දේශපාලන ව්‍යාපාරවලට මේ රටලු තුත්තරයක් දෙන්න බෑ. එනිසා තමයි ජනතාව දැන් තේරුම් අරගනිමින් තිබෙනවා. පසුගිය කාාලේදි. क्षදාसයක් වෙච්ච සमूෘර්ति ලාබන්ගේ ප්‍රමාණය මේ වසරේदී ලක්क्ष විසිහතරක් දක්වා අස්වසුම හැටියට වැඩි කරද්දි මේ රටේ ජනතාව දැන් ප්‍රශ්ට කරනවා ලक्षෂදාसයක් වෙච්ච සमෘर्ධ ලාබින් සහනාධර අතපිච්ச்ச ජනතාව ලक्षෂ විසිහතරක් දක්වා වැඩි වුනා කියනගේ තේරුම අපි ප්‍රतिලාබ ලැබු නෙමයි දරිद්‍රताාව ரேකාාවෙන් පහලට මේ රටේ ජනතාව ලක්क्ष අටක් වත් සහනාආධාර ලබන පිරිසක්බවට කඩා වට්ටලා තියෙනවා කියෙක අපේ රටේ ජනතාව දැන් තේරුම් රගනිමින් ඉන්නවා.